ආයුබෝවන් සකෝ බ්ලොග්ස් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඇස්වටා කලවීම කියන්නේ ස්ත්‍රී පුරුෂ භේදයක් නැතව අද ගොඩක් අය පීඩා විඳින ප්‍රශ්නයක්. අපි හැමෝම වගේ කැමතිනේ ලස්සනට ඉන්න. අපි කොච්චර උනන්දුවෙන් අපේ මූණට සත්කාර කළත් ඇස්වල කලවෙලා තියෙනවා නම් ඒක කැපිලා පේනවා. ඉතින් මේ තත්ත්වය නිසා ගොඩක් අය මානසිකවත් කඩා වැටෙනවා. අපි අපේ මුහුණ ගැන සැලකිලිමත් වෙනවා වගේම මේ වගේ තත්ත්වයකින් පීඩා විඳිනවා නම් ඒකට ප්‍රතිකාර කරන්නත් අමතක කරන්න හොඳ නැහැ. ඇස් කියන්නේ සෙවුම් සංවේදී ස්ථානයක් නිසා ඇස්වලට හානියක් වෙන්නේ නැති විදිහට ප්‍රතිකාර කරන එක ගොඩාක් වැදගත් වෙනවා. අපි දැන් බලමු ඇස්සට කලවීමට බලපාන හේතු මොනවද කියලා. ජානගත ලක්ෂණ. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවටත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අධික ලෙස නිදිවැරේ, දුම් ගැටි, මත්පැන් භාවිත, ඒ හැරුණම මානසික ආතතිය නිසා ඇස්වට අඳුර වෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා එක එක කෑම වර්ග, එතකොට බෙහෙත් වර්ග, එක එක විදිහේ ආලේපන වර්ග ඇලර්ජි වෙන. ඒ වගේ ඇලර්ජි එකක් වුණ වෙලාවක නිතරම ඇස් අල්ලන එකෙන් ඇස් පොඩි කිරීම, කැසීම වගේ හේතු වලිනුත් ඇස්වට අවතැහැ ගැන්වීම ඇති වෙන්න පුළුවන්. දිගු කාලීනව පවතින පීනස වගේම වෙනත් සෙන් රෝග තත්ත්වයන්, විටමින් ඕනතාව වගේ දේවලුත් මේ තත්ත්වයට බලපානවා. බොහෝ වේලාවක් පරිගණක භාවිතයෙනුත් මේ තත්ත්වය ඇති වෙනවා. ඇස් වටා ඇති සම ඉතා සංවේදී කියලා මම කලිනුත් සඳහන් කළානේ. ඉතින් අපි ආලේප කරන විවිධ රූපලාවන්‍ය ආලේපන අරයට අයින් කළේ නැති වුණාමත් එයි සම තුනී වෙනවා වගේම අවපැහ ගැන්වෙනවා. කාන්තාවන්ගේ ශරීරයේ එක් එක් කාලවලදී සිද්ධ වෙන හෝමෝන වෙනස්වීම්. උදාහරණයක් විදියට කිව්වොත් ගර්භිණී කාලයේ ඇස් වටා අවපැහැ ගැන්වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම නිතර නිතර ඉරුවෙලියට නිරාවරණය වීමත් මේ තත්ත්වයට බලපාන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ඇස්සට කළුවීමටත් මම මේ කලින් කියපු දේවල් වලින් එකක් හරි හේතුවක් වෙන්න පුළුවන්. මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ තත්ත්වය මගහරවා ගන්න ඔයාලට කරන්න පුළුවන් ස්වභාවික ප්‍රතිකාර මොනවද කියලා. ඒ වගේම කියන්න ඕන මේ තත්ත්වය මගහරවා ගන්න පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදන වෙළඳපළේ ඕන තරම් තියෙනවා. ඒත් ලොකු මුදලක් දීලා ඒ නිෂ්පාදන මිලදී ගන්න හැමෝටම බැහැනේ. ඒ වගේම ඇස් වටා කියන්නේ මම කලින් කිව්වා වගේම ගොඩක් සංවේදී ඉන්ද්‍රියක්. ඉතින් ඒ වගේ ස්ථානයකට කෘත්‍රිම ආලේපන ගල්වන්න අකමැති වගේම වයි පිරිසකුත් ඉන්නවා. ඉතින් අන්න ඒ නිසා මම ඔයාලට කියලා දෙන්නේ අපිට ගෙදරදී ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ස්වභාවික දේවල් වලින් කොහොමද මේ ගැටලුවට සාර්ථකව ප්‍රතිකාර කරන්නේ කියලා. ආමන්ඩ් ඔයිල් කියන්නේ ඇස් වටා අඳුර බව නැති කරගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම ඔයිල් එකක්. දිනපතාම ආලේප කළොත් ඔයාලට පුළුවන් ඉක්මනින්ම ඇස් වටා අඳුර බව නැති කරගන්න. ආමන්ඩ් ඔයිල් එක්ක විටමින් ඊ කරලක් මික්ස් කරලා ආලේප කරන්න පුළුවන් නම් තවත් හොඳයි. ඉතින් ඔයාලට පුළුවන් රෑට නිදාගන්න කලින් ආමන්ඩ් ඔයිල් ටිකක් අරන් ඇස් වටා ආලේප කරලා පහුවදා උදේට සීතල වතුරෙන් සෝදා හරින්න. ඒ වගේම ඔයාලට පුළුවන් පිපිඤ්ඤ ගෙඩියක් අරන් හීනියට පෙති කපලා ඒව පැය භාගයක් වගේ ෆ්‍රිජ් එකේ ටික වෙලාවක් තියලා ඒ පෙති විනාඩි 10ක් වගේ ඇස් මත තියාගෙන ඉඳලා ඊට පස්සේ ඉවත් කරලා සෝදා හරින්න. මේ පිපිඤ්ඤ පෙති ෆ්‍රිජ් එකේ තියන්න අවශ්‍යම නැහැ. ඉතින් මේ ට්‍රීට්මන්ට් එකෙන් ඔයාලට පුළුවන් ඇස්වල විඩාබර ගතිය, ඒ කියන්නේ මහන්සි ගතිය නැති කරන්න වගේම ඇස් වටා අඳුරු ගතිය නැති කරන්නත්. අර්ථාපල් කියන්නේ ස්වභාවික බ්ලීචින් එකක්. ඉතින් ඔයාලට පුළුවන් අර්ථාපල් ගෙඩියක යුෂ අරන් පුළුන් කැල්ලක් ඒ යුෂවල පොඟවලා විනාඩි 15ක් වගේ ඇස් මත තියාගෙන ඉඳලා ඒවා ඉවත් කරලා සීතල වතුරෙන් සෝදා හරින්න. අර්ථාපල් යුෂ වෙනුවට අලපෙති වුණත් පාවිච්චි කරන්න පුළුවන්.
මේ හැරුණම මම ඔයාලට තවත් ලේසි දෙයක් කියලා දෙන්නම්. ඔයාලට පුළුවන් ටී බෑග් දෙකක් අරගෙන විනාඩි 15ක් විතර ඇස් මත තියාගෙන ඉඳලා සීතල වතුරෙන් සෝදා හරින්න. තේවලා ඩංගු, කැෆේන් වගේම ඇන්ටිඔක්සිඩන්ට් වලට පුළුවන් ඇස් වටා අඳුර පැහැය නැති කරනවා වගේම ඇස් වටා රැලි වැටීම් එහෙමත් නැති කරන්න. මේ ට්‍රීට්මන්ට් එක දිගටම කරනවා නම් ඇස්සට කළුවේම විතරක් නෙවෙයි ඇස් නිරෝගීව තියාගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් තක්කාලි විෂ තේ හැන්දකට ලෙමන් විෂ තේ හැඳි භාගයක් එකතු කරලා මිශ්‍ර කරගෙන ඒ මිශ්‍රණය ඇස් වටා ආලේප කරලා විනාඩි 10කට පස්සේ සෝදන්න. මම ඔයාලට කලිනුත් පැහැදිලි කරලා දීලා තියෙනවානේ තක්කාලි වගේම දෙහි කියන්නේ ස්වභාවික බ්ලීචින් එකක් කියලා. ඉතින් තක්කාලි වගේම දෙහි කියන්නේ සම පැහැපත් කරන්න යොදා ගන්න පුළුවන් හොඳම අමුද්‍රව්‍ය දෙකක්. ඒ වගේම ඔයාලට පුළුවන් පොල්තල් බින්දු දෙකක් විතර අරගෙන ඇස් වටේ ආලේප කරලා හොඳට මසාජ් කරලා පැයකට විතර පස්සේ සෝදා හරින්න. මේ හැරුණම මම ඔයාලට තව කියලා දෙන්නම් මේ තත්ත්වය වළක්වා ගන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැන. අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගන්න ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න, ඒක ගොඩක් වැදගත්. ඒ වගේම නිතර නිතර ඇස් අල්ලන්න, පොඩි කරන්න, ඒ වගේ දේවල් කරන්න යන්න එපා. ඒ වගේම ඔයාලට කියන්න ඕන නිින්දට යන්න කලින් අනිවාර්යයෙන්ම මේකප් හොඳින් ඉවත් කරන්න මතක තියාගන්න. විටමින් A, විටමින් C, විටමින් E බහුල සමබල ආහාරයක් ලබා ගන්න. දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. නිතර නිතර හිරුවලේට නිරාවරණය වෙන්නත් එපා. එහෙම ඉරවලේට නිරාවරණය වෙනවා නම් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් සන් ප්‍රොටෙක්ෂන් එකක් පාවිච්චි කරන්න මතක තියාගන්න. මේ කරුණු ගැනත් සැලකිලිමත් වුණොත් ඔයාලට පුළුවන් ඔයාලගේ ඇස් සව පැහැගැන්වීම කියන ප්‍රශ්නෙට සදහටම තිත තියන්න. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති ඇස්යට අව පැහැගැන්වීම කියන්නේ තමන්ගේ රූපයට අවලස්සමක් එකතු කරන දෙයක් වුණාට මේක විසඳගන්න බැරි තරම් ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඉතින් ඕනවට වඩා හිතලා දුක් වෙන්න දෙයක් නැහැ. මම දැන් මේ කියලා දීපු ට්‍රීට්මන්ට් වලින් ඔයාලට පහසු එකක් කරලා බලලා ඔයාලට ලැබුණු රිසල්ට් එක ගැනත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට මොනම හරි ගැටලුවක් මතුවුණොත් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාන්න, එහෙමත් නැත්නම් සකෝ බ්ලොග්ස් Facebook page එකට message එකක් දාන්න. වෙනදා වගේම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා සකෝ බ්ලොග්ස් YouTube channel එක subscribe කරන්න කියලා. ඒ වගේම මතක ඇත්තෝ bell icon එකත් click කරන්න. මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.